සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ප්‍රමාදයක් වුණා අපි ඔබෙන් සමාව ඉල්ලනවා මේ සියලු දෙයටම කලින් විශේෂයෙන් අද අපි වෙන් කරගත්තේ කතා කරන්නට ඊයේ දවසේදීත් අපි ඒ සඳහාම වෙන් කරගත්ත කාලය ඒ තමයි දේශපාලන පක්ෂ කියන්නේ හැම පක්ෂයක්ම බොහොම විශාල දැවැන්ත බලයක් සහිත වුණු පක්ෂ හෝ වේවා බොහොම කුඩා පක්ෂ හෝ වේවා මේ සියලුම ස්වාධීන කණ්ඩායම දක්වා වේවා මේ හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින වූ ඉතාමත්ම ගෞරවනීය වුණු සංකල්පයන්. ඒ නිසා දේශපාලන පක්ෂවල පැවැත්ම ඒවායේ දීර්ඝකාලීන ක්‍රියාවලිය දේශපාලන පක්ෂ තුලින් බිහිවන නායකින් මේ සියලු දෙනා තමයි අපේ රටේ අනාගතය තීරණය කරන්නේ. 2015 මේ කියන කාලවකවානුවත් එක්ක ඉදිරියට ගිහිල්ලා ඇති වුණා වූ යම්මාකාරයක ආණ්ඩු පෙරලියත් එක්ක එතනින් පසු විකල්ප වුණු බලවේගයක් විදිහට නිර්මාණය වෙලා 2018 දී පළාත් පාලන මැතිවරණය තමන්ගේ පළවෙනි ඡන්දේ විදිහට ජයග්‍රහණය කරලා ඊපසු 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා 2020 දී මහ මැතිවරණය ජයග්‍රහණය කරලා අවුරුදු 5ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ලංකාවේ මැතිවරණ ධාරාවේ ප්‍රධාන මැතිවරණ රැසක් ජයග්‍රහණය කරපු පක්ෂයක් තිබුණා නම් ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒ නිසා අද්විතීය වුණු ජන බලයක් ඉතාමත් කෙටි කාලයක් තුලදී බිහි කරගත් පක්ෂය අද 105 වන සැමරුම බොහොම ගෞරවයෙන් යුතුව සමරන්නට නියමිතයි. එවන් පරිසරයක් ඇතුළතදී අපි බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ශ්‍රී ලංකා පොදු ජන සංධානයේ භාණ්ඩාගාරික කොළඹ දිස්ත්‍රික් නායක විදුලි බල අමාත්‍ය ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ගාමිණී ලොකුගේ අමාත්‍යතුමා. ඔබලමතුනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම ගෙවුණු අවුරුදු 5 ගැන මොකද හිතෙන්නේ පක්ෂීය සංවත්සරයේ දවසේ? ඔව් ඉතින් අපි इताम दुष्कर गमनक कविलतम अभी मैं जयग्रहण करें अभी ये जयग्रहण कर प्रधान हेतु ने अभी 2015 फेब्रवरी 9 पराजय पत्तुन हम अभी महामैत्रीवर्ण गए आराधना वक महिंद्र राजपक्ष जनाधिपति माटाव श्रीलंका निदास पक्ष नायकत्वर तरते मैत्रीवर्ण अनकोटे किएपू को गए दिनवत महिंद महात्मा जनाधिपति मटाकर देने नहीं कर प्रकाशन की व्यक्कर अपित ये देशपालन वशें जनाधिपति वर्ण पराजयित पक्षक मेहवल अपित आसन अनुपहक गाने पुनः तार खाता कर कोंदेश मुकवात नतुव पराजित मंत्री वरु हत्ता ने एक जाति के लाइस्ट्रीम पद करला आंडवक पीटे हुए एक साथ जाति के पक्ष आते අපිට සිද්ධ වුණා එක්සත් ජාතික පක්ෂයත් එක්ක පිහිටවපු ආණ්ඩුවට එකතු වෙනවද එහෙම නැත්නම් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක නැවත බලයට එන කටයුතු කරනවා එදා අපි තීන්දුව කරා ඒකාබද්ධ විපක්ෂයක් හැටියට විපක්ෂයේ ඉන්න එදා විපක්ෂයේ ඉන්නකොට අපිට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න අපේ පක්ෂේ නායකින්ව උසාවි ගෙනියන්න රිමාන්ඩ් කරන්න විවිධ කටකම් කටළු වලට අපිට මුහුණ දෙන්න ඕන हिटपू जनाधिपतिवरयावत ब्राइबरी कमीशन कैंडवर तत्व पाले अट गया इवेलावी कल्पना करा दंगीट अपितिय सहोदर देशपालन पक्षोल तो पक्ष आते महाजन एक साथ पेर दिनेश गुणवर्धन मेत्तुमाट पक्ष विमल वीरवंश मेत्तुमाट पक्ष आते गम्मंपिल मेत्तुमाट पक्ष आते वासुदेव नानायकार मेत्तुमाट पक्ष अपितिष्पा कतलियक पक्षक नतु कागवत पक्षक फुटबोर्ड के अन्न इलाती ये अवस्था है तुम्हें महिंद राजपक्ष में तुम्हारा बेसिट राजपक्ष में तुम्हारा कथा कला बेसिट महाराजपक्ष में तुम्हारा श्रीलंका पुजन पेरुमन आरंभ करे अभी तम दुष्कर गमनक गीलत में पक्ष आरंभ करे है भाई अभी अपे गांगुल हिटपू अपे संविधायक महिंद हितवादी महिंद महात्मा ने पेनी हिटपू दबी अभी एक राशि होना अभी विविध व्यापार कर अभी वृत्तीय समिति व्यापार आरंभ कर अभी वृत्तीय समिति व्यापार आरंभ कर समार वृत्तीय समिति अभी हिटवान अभी पालस देने की अदापि लक्ष दुन कि लंका प्रधान वृत्तीय समिति अब्बाट पत्ते एक अभी गांगोल महिंद सुलग आरंभ कर राटपुरा अभी घियानकोट अपे राटे හැම අංශයෙන්ම මහජනය අපිත් එක්ක එකතු වෙන්න පටන් ගත්තා. ඒකට කොට අපි වැඩපිළිවෙලක් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුව ගමන් සමග පිළිසඳරක් කියලා අපි ආණ්ඩුව පිහිටෙවුවොත් කොහොමද කටයුතු කරන්නේ. ඒකට විශාල වශයෙන් මහජනය අපිට සහභාගී වුණා. විවිධ තරාතිරම් වල සහභාගී වුණා. ඒ ගමනේ යනකොට තමයි අපිට ප්‍රාදේශ සභා මැතිවරණය ආවේ. ඒ මැතිවරණයේදී අපි මතුවන ව්‍යාපාරට පෙනී හිටුනකොට අපිටත් විතරක් ප්‍රශ්න තිබුණා නාම යෝජනා පත්‍රය දෙනකොට අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක ඒක සහෝදරත්වයෙන් බෙදා හදාගන්නොත් අපි මැතිවරණයට ඉදිරිපත් වුණා. අපිට එදා විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. මැතිවරණ 90% ක විතර ජයග්‍රහණයක් අපිට ලබා ගන්න. සමහර මැතිවරණ කොට්ටාසවල ආසන සියල්ලම තියෙනවා. අපි කොච්චර බලවත් වුණාද කියතොත් අපේ මහරගම මැතිවරණ කොට්ටාසේ අපේ නාම යෝජනා අවලංගු වුණා. බයිසිකලෙන් කණ්ඩායමක් ඉදිරිපත්ව එයා අපිට උදව් කරනවා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහරගම හන්දිය රැස්වීමක් තියලා මීටු 40යි කතා කරේ. කවුරුවත් දන්නේ ඡන්ද දෙන්නේ අපේක්ෂක කවුද කියලා නෝත් බයිසිකලේ ජයග්‍රහණය කරා. ඒ වගේ රට පුරා අපේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව හෝමාගම බොරලැස්ගම 20ම ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණයත් එක්ක මැද හිටපු සියලු දෙනාම අපිට එකතු වුණා. අද ඔය අපිව සමහර විවේචනය කරා ඒ ජයග්‍රහණයෙන් පස්සේ තමයි අපිට එකතු වුණේ. සහෝදර දේශපාලන පක්ෂ නෙමෙයි. නමුත් ඒ ජයග්‍රහණයත් එක්ක අපි තවත් ශක්තිමත් සංවිධානය කරා. ඒ අවස්ථාව වෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරඟ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ අවස්ථාව වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ බුද්ධිමතුන් විවිධ අයතු කරන එළිය වැඩසටහන වියත් මග වගේ විශාල වැඩසටහනක් ආරම්භ කරා. ඒකත් රට පුරා දහස් ගණන් මහජන එකතු වෙන සංවිධානයක් බවට පත් වුණා. එහෙනම් ඊළඟට අපිට පක්ෂයට කල්පනා කරන්න සිද්ධ වුණා අපි ජනාධිපතිවරණයට කවුද අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්නේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් අපිත් එකතු වෙලා එදා තීන්දුවක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනවා කියලා අපි මහ විශාල සම්මේලනයක් කියලා ඒ සම්මේලනයේ ප්‍රකාශයට පත් කරා. ඒ ප්‍රකාශයට පත් කරාම ආණ්ඩුව විවිධ උපක්‍රම දැම්මා මේක නවත්තන්න. ඇමරිකාවේ පුරවැසි බව අහෝසි කළා නැහැ කියලා උසාවි ගියා. අධිකරණ ටික අන්තිම මොහොත වෙනකොට අධිකරණයට ගියා. සමහරලාට බයක් ඇති වුණා අධිකරණයේ අවසාන දවසේ නාම යෝජනා පත්‍ර දීපු දාට පහුවෙන්දට මේක අවලංගු කරයි කියලා. වාසනාවට එහෙමුණේ නෑ. අපි තවත් නාම යෝජනා පත්‍රයකුත් ඉදිරිපත් කරන්න තිබුණා. ඉතින් මේ හැම කටයුත්තකම නායකත්වයේ ගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ සංවිධානය කරේ, ශක්තිමත් කරේ හැම කටයුත්තකම. මට මතකයි අපි ඒකාබද්ධ විපක්ෂයක් ඉන්නකොට අපිට තැනක් තිබුණේ නෑ මාධ්‍ය සාකච්ඡාවකට. අපි ගියේ ડોક્ટર එන්.එම්. පෙරේරා ශාලාවට. නැත්තම් අපි නාරායන් පිට අපේ අභයාරාම පන්සලට ගියේ. හැබැයි නෙළුම් මාවත ආරම්භ කරාමත් සමහර අය නෙළුම් මාවතට එන්න ටිකක් අදිමදි කරා. අවසානයේ තමයි ආවේ. මොකද සමහරුන්ට වුමනාවක් තිබුණා. අපි පක්ෂයක් හැටුවේ නැතුව ඒගොල්ලන්ගේ සංවිධානයත් එක්ක මැතිවරණයට ආයුතුයි කියලා. ඒක කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිට පක්ෂයක් ඕනේ කියලා. ඒ ගමන ගිහිල්ලා අපිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම අපිට සුළු ජාතීන්ගේ ඡන්දය නොලැබුණත් අපිට ඡන්ද ලක්ෂ 67ක් හම්බ වුණා. මැතිවරණ ප්‍රතිඵල කියනකොට සමහර බය වුණා එන්නේ උතුරේ ඡන්ද ඔක්කොම අපි වැරදිලා. හැබැයි අපි අනෙක් දිස්ත්‍රික්කවල එනකොට අපි විශාල ජයග්‍රහණ ලබා ගත්තා. ලක්ෂ 67ක් අපිට හම්බ වුණා. තකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයාට පත් වුණා. ඊළඟට මැතිවරණය පවත්වනකොට කොවිඩ් රෝගය හම්බුණා. කොවිඩ් රෝගයෙන් ද විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දුනොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ඒ බාරකාර ආණ්ඩුවත් ඒකට හරියාකාර මුහුණ දුන්නා. මුහුණ දීලා මැතිවරණය අවසන් වුණාම අපිට 3-2 බලයක් හම්බුණා. සහෝදර දේශපාලන පක්ෂත් එක්ක. අද ඒ ආණ්ඩුව තමයි පවත්වාගෙන යන්නේ. මේ ආණ්ඩුව පවත්වාගෙන අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ කොවිඩ් අර්බුදය ලෝක ආර්ථිකයට බලපාලා තියෙන විදිහ. ඒක අපි කාටවත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද චීනය ගත්තාම චීනයට ඉන්ධන නැතුව කර්මාන්ත ශාලාව සුමානකට එක දවසයි වැඩ කරන්නේ. වාහන වලට සුළු ඉන්ධන ප්‍රමාණයක් විතරයි දෙන්නේ. ඒත් අපේ රටේ මොන තත්ත්වයක් ඇති වුණත් අපි එහෙම තත්ත්වයකට පත් කළා නෑ. රජයේ සේවක සියලු දෙනාටම පඩි ගෙවනවා. පාසල් වහලා ගුරුවරු සියලු දෙනාටම පඩි ගෙවනවා. පුද්ගලික අංශයත් කොහොම හරි විවාද විවෘත කරලා කටයුතු කරනොත් ආර්ථික අමාරුකම් තියෙනවා. අපේ රට අපිට ලංකාවේ තියෙන නිෂ්පාදනය මේ රට ගෙනියන්න බෑ. අපේ රට අපි ගෙනිච්ච සංචාරක ව්‍යාපාරයේ බොහොම ඉහළින් දියුණු වෙලා තිබුණා. අපි ඒක තවත් දියුණු කළ බිලියන 10ක් ඩොලර් ලබා ගන්න අපි කල්පනා කරා. විදේශ රටවල් වලට රැකියා යනාගේ ගුණාත්මක භාවය තව වැඩි කළා. ඉහළ ආදායම් ලබන අය හැටියට යන්නේ මොකද අපි විදේශ රටවල් වලට නොපුහුණු අය. අපි කල්පනා කරලා තිබුණේ එයාට පුහුණුවක් දීලා පුහුණු සේවකයෝ හැටියට යනවා නම් डॉलर देसी डॉलर 500 10 अन्न पुलवान तत्ट पत्ते बलापुर तो सियाल मद सूंगला तीन में कोई टर्बोजम को आप काटवा पालने कराने पुलवान का मांगने अदो क्या कहा विपक्ष से क्या कह हुआ था कोई टर्बोदे व्यक्ति सजित प्रेमदास महात्ला की साली ने तो रटपुरा हिंगा कानवा क्यों तद लंका इन लोके तीन रटवाला तीन परम फलम दहदेनाट श्रीलंका तीन कोई එන්න දෙකම 150කට වැඩි දීපු රටවල් අතර පෞගේ මාස දෙකකට ඉස්සෙල්ලා ගලුවා නම් රටේ ඔක්කොම කිව්වේ කොවිඩ් අර්බුදයෙන් මේ රට විනාශ වෙනවා කියලා. අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගත්ත ව්‍යාපාරයෙන්ද අද කොවිඩ් පාලනය වෙලා තියෙනවා. හැබැයි ඉතින් අපි සෞඛ්‍ය නීති කඩා හිරෙවොත් නැවතත් මේ තත්ත්වෙ එන්න පුළුවන්. රටේ මහජනයයි අපි දෙකොල්ලම එකතු වෙන්න ඕනේ මේ කටයුත්ත කරන්න. අවුරුදු 5ක් ඇතුළත කතාව तो පැහැදිලි කලේ කොයි විදිහටද ආරම්භය සහ මේ දක්වා වුණු ක්‍රියාවලිය පිළිබඳ පක්ෂයේ සම්බන්ධයෙන් කතා කරද්දී මහින්ද සුළඟ ඉඳලා පටන්ගෙන මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉදිරියට එන්න පදනම පසුබිමේ ශක්තිමත්ව හිටිය බොහෝ පාර්ශවයක් පහුගිය දා මාධ්‍ය හමුවක් තියලා බුදුමල්ලට විරුද්ධව කතා කරලා. දැන් ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට තනි ගමනක් දෙන්නේ මේ පාර්ශව කරුවන් නැතුව. අපි තවමත් උත්සාහ කරන්නේ අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක එකතුවට යන්න. නමුත් හැම එකම සීමාවක් තියෙනවා. දැන් අපි තාමත් අපි සහෝදර දේශපාලන පක්ෂත් එක්ක එකට යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ හින්දා තමයි අපි එදා ඔය රාශ්‍රීව තියෙන පළමු දවසේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡාවක් තිබුණා. ඒකේ මූලාසනය ගත්ත අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමා සෙසු පක්ෂවල සහෝදර විවෘතව ලොකු සංවාදයක් වුණා. ඔය කෙරවල පිටිය බලාගාරය පිළිබඳව LNG ඇමරිකන් සමාගම දීපයක පිළිබඳව ඒවා බෙදාහැරීම පිළිබඳව විශාල සංවාදයක් වුණා. නොතේ සංවාදය වෙලා පහුවෙන්දා ඒ සංවාදයට නොවිච්ච කරුණු තමයි කතා කරේ. එකඟ වෙච්ච කරුණු ගැන කතා කරනවා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් හැටියට කතා කිරීමේ අයිතිය හැමෝටම තියෙන එක ඇත්ත. නමුත් අපි කැබිනට් ඇමතිවරු හැටියට අපිට වගකීමක් තියෙනවා. ලෝකයේ ඇති වෙලා තියෙන අර්බුදය පිළිබඳව අපි සීළු දෙනාම දන්නවා. එහෙනම් අර්බුදයට අපි මුහුණ දෙන ආකාරය අපි ඔක්කොම සාකච්ඡා කරලා ක්‍රියා කරන්න. එහෙම වෙලාවක මේ වගේ ප්‍රකාශ කිරීම සාධාරණ යුක්තිසහගත නැවතේ කියන එකයි අපි කල්පනා කරන්නේ. මොකද අපි ආණ්ඩුව පිහිටුවා ගත්තේ රට විකුණන්න නෙමෙයි. රට සංවර්ධනය කරන්න. ඒ සංවර්ධනය කරන ගමනේදී අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕනේ. දැන් කෙරවල පිටියේ බලාගාරය කතා කරනකොට මට බොහොම කනගාටු වෙනවා. මොකද ලංකා ඉතිහාසයේ විදුලි බල මණ්ඩලය තමයි ලංකාවේ විදුලි බල අධිකාරිය තිබුණේ. විදුලි නිෂ්පාදනය කරේ විදුලි බල මණ්ඩලය. විදුලි බෙදා හැරිය විදුලි මණ්ඩලය. ඒකට මුලින්ම ජල විදුලි බලාගාර ගත්තා. ඊට පස්සේ 90 දශකයේදී තාප බලාගාර මේ රටේ පිහිටවන්න පටන් ගත්තා. ඒ තාප බලාගාර පිහිටවනකොට පෞද්ගලික අංශයට ඉඩ දුන්න තාප බලාගාර ආරම්භ කරන්න. ආරම්භ කරන්න බාර දුන්නා වගේම ඒගොල්ලන්ගේ තාප බලාගාර වලින් විදුලිය මිලේ ගන්න ගිවිසුම් අත්සන් කරා. ඒ අවස්ථාවේ තමයි කැලණිතිස්ස බලාගාරයේ ඇමරිකන් සමාගමකට දුන්නේ මේ විදුලි වලට 100% ඇමරිකන් සමාගමට දුන්නා. හැබැයි විදුලි වල වන්නේ බල කවුරුවක් කතා කරන්නේ මේ ඇමරිකන් සමාගමට විදුලිය දුන්නා කියලා. ඒ සමාගම පහුගිය කාලේ ජපාන් සමාගමට ගියා. දැන් ජපාන් සමාගම කෙරවල පිටියත් ඒ වගේ පටන් ගත්ත සමාගමක්. ඒ සමාගමට රජයේ කොටස් තියෙනවා. පුද්ගලික අංශයේ කොටස් තියෙනවා. මහා භාණ්ඩාගාරයේ කොටස් තියෙනවා. එතකොට LNG LNG ලංකාවට ලබා ගැනීම පිළිබඳ 2000 ඉඳලම විවිධ සාකච්ඡා කරා විවිධ කරනවත් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ මෑතකදී අපි ටෙන්ඩරයක් ඇඳෙව තෙල් සංස්ථාවක ටෙන්ඩරයකට පයිප් දාන විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩරයකට කැඳෙනවා. තෙල් සංස්ථාවේ ටෙන්ඩරයකට අවිලා තියෙන්නේ LNG ඒකකයක් ඩොලර් 3.3කට. 3.3 මේ සමාගම අපිට දෙන්නේ 1.1කට. ඉතින් අපි තීන්දුව කරන්න ඕනේ 1.1කට ගන්නවද 3.3. නමුත් ඒකකටත් කෙරවලපිටියේ බලාගාරය ගත්තාම ලංකාවේ විදුලි පද්ධතියෙන් 10න් පංගුවට අඩු ප්‍රමාණයක් තමයි එතනින් නිෂ්පාදනය කරන්නේ. කිලෝට් 350ක් විතර. නමුත් අපිට ඕන කරනවා කිලෝට් 3000ක් විතර. ඒකේ වැඩිම 90%ක් තියෙන්නේ රජයේ සතු එක. महावलियत आरंभ करूपू जल विजुगारोल एक लगदना बलगार एक मेगावो तुमसी गाने यूनिट तुन अक्तिन तुन में दुवन एक नतुबेन अट कवदाक्वा लंकावे पवकाटकना तो अन्न पुलवां कमाकने यदा महिंद राजपक्ष में तींदु हिंद एक उत्त करगने एक मेधावसल वर्षावती हिंद अभी सीट 45-50 विदुली निष्पादन जल विदुलगार एकम ताप विदुलगारोली विदुली अन्नकोट अभी रुपया विसीतू नहीं इधला तीहेवन कंगेवन नूत अभी विकुण दासेट वगे गट एलएनजी वर्ट गो तपिट विसीतुंट तीहेट गन्ने का दासे अडुवेन दासे दुला पहलोट गन्न पुलवा यही तम रजयती इंदुक एलएनजी मे एलएनजी गेकड़ तब अवृद्धक्तराई मेकटोन कना स्टोरेज हर गसल මේකට ඕන පයිප් ලයින් දාලා මේ LNG ගන්න. හැබැයි LNG ගත්තයි කියලා මොන සමාගමකටවත් ඒ සමාගමට පුළුවන් කමක් නැහැ ලංකාව පිදුල් බත් ඒකාධිකාරයක්. මොකද 10% වගේ ප්‍රමාණයක් තමයි මේ වෑන් අපි ලබා ගන්න. අනිත් එක LNG ගත්තත් LNG බෙදා හැරීම රාජ්‍ය කටයුතු කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් සමාගමක් හදලා ये समागम तब एलएनजी लंका बारगाने बेदाहरी मत कराने ये पाइपलाइन लगता पाइपलाइन होता आप यम किसी रॉयल्टी का गना में ये पाइपलाइन पाविच करना जहाँ पे लक्ष्य बलागार्य करना कुटा एक गलंगुर्गन समागम लंका कोल समागम एक राज्य टाइप समागम एक वे नव संस्था नवद का करंतीनो एक कोल गेन द मेदावसुला नवलिंग गेन नो දැන් අපි මේ පක්ෂීය කාරණාවලට මවොත් අතර විදුලි බල ශේෂ විශේෂ කාරණා බොහොමයක් තියෙනවා කතා කරන නමුත් අද කෙටි කාලය ඇතුළත මේ පක්ෂීය කාරණාවලට මවොත් එතුමනි දැන් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා විදිහට අපි දන්නවා ඉංජිනේරු සංගමයේ ඉඳලා යාතු කර්ම සංගමයේ දක්වා අතිශය විහිදුණු දැවැන්ත වෘත්තීය සමිති ජාලයක් පොදු ජන පෙරමුණට තියෙනවා. දැන් ගොවි සමිතිත් ඉන්නවා මේ හැමෝමත් ඉන්නවා. අද ගොවි උද්ඝෝෂණ කරනවා විරෝධතා කරනවා 69 ලක්ෂයක තිබිච්ච ජනවර මේ විදිහටම ඔබේ පක්ෂේ වට තාමත් සුරක්ෂිතයි කියලා හිතනවද? නෑ. පක්ෂයක් ආණ්ඩුවක් පිහිටෙව්වාම අපි ගන්න තීන්දුව මහජනයාට දැනුවත් කරනකම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ මොහොතේ ඉන්නේ ස්කොට්ලන්තයේ පාරිසර පිළිබඳ මහා සම්මේලනයක. ලෝකෙම අද පිළි අරගෙන තිනවා ග්‍රීන් එනර්ජි වලට යන්න ඕනේ කියලා. ලෝකයේ වාතගෝලය ආරක්ෂා කරගන්න ඕනේ. අපේ රටේ තත්ත්වයට තමයි අවිල්ල නැතත් ලෝකේ බොහෝ රටවල් අද ඒ තත්ත්වයට අවිල්ල ඒ පිළිබඳව විවිධ කරන එංගලන්තයේ දැන් කතා කරනවා ඒගොල්ලෝ 21% ගල්ලංගුරු දෙනවා නුත් 2030 වෙනකොට 2% අඩු කරනවා කියලා. අපිත් ඒ වගේ තීන්දුවක් කරන් තිනවා. අපි 2030 වෙනකොට පුනර්ජීව විදුලියෙන් 70%කට යනවා කියලා. ඒකට දැන් අපි වැඩ කරගෙන යනවා. ඒ වගේම ඒකට හේතුවක් තියෙනවා. දැන් අපේ රටේ 70 දශකයේ එහා පැත්තේදී ලංකාව එච්චර ප්‍රතිලෝලලා තිබුණේ නැහැ මේ රසායනික පොර කුසිනාශක මගේ පවුලේ උදුවේ තොඳුර ගොවිතැන් කරන උදුවේ ඒ කාලේ ගත්තේ කටු පොර විවිධ පොර වර්ග පාවිච්චි කරා නූත් විපර්යේෂණාගාරවල පිළිබඳව रिसर्च करला मत मतकाय मुल्म काले H4 केला पित्तर बी भागे अपित्व पूर्व एक माव रसायनिक पोर वालनाशक ये वाले दंग अभी अवधुत दशक अवधुति हाथलिए दम पूर्व वेलाती है दंग अभी कुब्रा गट करना अभी ग्रामस्कोन गहनो में तानकोले मेरे इससे अभी कराने मडोल वतुर बंदी तानकोले मेरे दंग ये वाले अब्बाई वेला एक प्रधान हेतु देखो तीनों දැන් කුඹුරු වැඩ කරන්න එන මිනිස්සු අඩු වෙලා දැන් කොළඹ දිස්ත්‍රික්කේ බොහොම අමාරුයි හොයාගන්න. ඉතින් කරන්නේ කුඹුරු ගහන්න ඉස්සෙල්ලා ගමස්කෝන් ගහනවා. මුළු තනකොළ ඔක්කොම මැරලා ගියාට පස්සේ තමයි අපි හාලා ඊළඟ වැඩ ටික කරන්නේ. ඉතින් දැන් ඒවට පුරුදු වෙලා එකෙන් ඉවත් වෙන්න ක්‍රමයක් නැතුව තියෙනවා. නෝත් ඉතින් කාබනික පොර වලට යන ගොවිත් ඉන්නවා. ඒ අය දැන් පටන් ගන්න තියෙනදී මේක දැනුවත් කිරීමේ විශාල ව්‍යාපාරයක් ඕන කරනවා මොකද අද මේ පහුගිය අවුරුද්ද තමයි ලංකාවේ ගොවීන්ට වැඩිම ආදායම් හම්බෙච්ච අවුරුද්ද. ඉස්සර රුපියල් 30න් 50ට තමයි වී වික්කේ. අපේ රජයේ ආවට පස්සේ වී මිල රුපියල් 50ට ආණ්ඩුව ගන්න පටන් ගත්තා. තරංකාරී මෝල් හිමියෝ ගත්තා 55ට 56ට සමහර කීග්‍ර සම්බ වගේ 70ට 75ට ඒ සල්ලි ඔක්කොම ගියේ ගොවීන්ට. රජයට බොහොම ලේසියෙන් තිබුණා ඕනනම් මේක පාලනය කරන්න රටින් හාල් ගෙන් ජනාධිපතිතුමා එකඟ වුණේ නැහැ ඒකට ගොවීන්ට වෙන පාඩුවක් නිසා. නමුත් දැන් අද මේ තත්ත්වයේ ගියාම අපිට සිද්ධ වෙනවා හාල් රටින් අරගෙන දෙන්න. මොකද සෑම එකම සීමාවක් තියෙනවා. දැන් අද ලෝකයේ ආර්ථික තත්ත්වෙ හින්දා අපේ රටේ අපේ ආණ්ඩුවත් විදේශ විනිමය පිළිබඳ ලොකු අර්බුදයකටපත් වෙලා තියෙනවා. ඒක අපි විතරක් නෙවෙයි ලෝකේ හැම රටක්ම අපත්ත. එංගලන්තේ පවා දැන් ඒකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. චීනයේ වගේ මහා පාර්ලිමේන්තු රටවල් ඒකට මූණ දෙන්න සිද්ධ. ඉතින් අපි දේශපාලන නායකයෝ හැටියට කැබිනට් ඇමතිවරු හැටියට මේ යථාර්ථයට මූණ දෙන්න. එහෙම නැතුව අපි මේ යථාර්ථය දනදන ජනතාව උසිගන්නන වැඩවලට යනවනේ ඒක අපි රට කරන අපරාධයක්. හරි. අපිට අවසන් මිනිත්තුව තියෙන හැමතුමනි අවසන් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක අත්වල බැඳගෙන සිටින සියලු දෙනා වෙනුවෙන් සංවත්සරයේ දවසේ මොකක්ද දෙන පණිවිඩය? අපි යාන්ට කියන තමුන්නාන්සලා 67 ලක්ෂයක් අපව විශ්වාස කළ ජනාධිපතිවරයෙක්පත් කරා. ඉතින් තමුන්නාන්සලා විශ්වාසයේ පළදු වෙන කිසිම වැඩකට අපි යන්නේ නැහැ. තමුන්නාන්සලා අපිත් එක්ක කටයුතු කරන්න ඔය අද ඇවිල්ලා තියෙන මේ අර්බුදෙන් ගින්නට පිදුරු දාලා වගේ බලයට එන්න හදන අය යසපාලන ආණ්ඩුව පිහිටවූ තත්ත්වයම තමයි පත්වේ. තමුන්නාන්සට මතක ඇති අවුරුදු 5ක් යසපාලන ආණ්ඩුව මේ රට කරපු අපරාධය. මේ රට කරපු හානිය. අද ඒ හානිය තමයි අද අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය වෙනකොට අපේ ආර්ථික වේගය 2.2ට වුණා. 2015 වෙනකොට 7.2ක් තිබුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් රටක් බාර දුන්නා. අපි බාර ගන්නකොට සමාන ශ්‍රීනාගේකට තමයි එක ගැනලා තිබුණේ. අද අපි එකනකොට මේ අපි කාටවත් පාලනය කරන්න කොයි අර්බුදේ හින්දා තමයි මේ අපේ රටේ ජනතාවට මේ අමාරුකම් ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපි රජයක් හැටියට අග්‍රාමාත්‍යතුමත් ගෝඨාභය ජනාධිපතිතුමත් ඒකට මූණ දෙන්න තමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 5 වන සංවත්සරයේ අද දවසේ උදෑසන 9ට නෙළුම් පොකුණ රගහලේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. සමාජයේ පවතිනා වූ තත්ත්වය මත ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සීමිත පිරිසක් සහිතව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හැම පක්ෂයක්ම පැවතිය යුතුයි. මේ රටේ හැම පක්ෂයක්ම අඛණ්ඩව පැවතිය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් 5 වන සංවත්සරයේදී අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව සුබ පතනවා. පහ දැවැන්ත ජනතාවක් ඒකාබද්ධ වුණු පක්ෂයක් විදිහට බොහොම ස්තුතියි අමතුමිනි අද දවසේ දීප්තිමත් වෙනුවෙන්. අපි කතා කළේ විදුලි බල අමාත්‍යතුමන් වගේම කොළඹ දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා පොදු ජන වෘත්තීය සමිති සංගමේ මධ්‍යස්ථානයේ සභාපතිතුමන් සහ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ භාණ්ඩාගාරිකතුමන් සමගින් අපි හෙට හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයිබෝවන්.